ප්‍රශ්නයක් තියෙනවා. අප මෙහි පැමිණි පළවෙනි දවසයි බුදු දහමේ හරය සහ නිවන් දකින මඟ සෝවාන් වීම ඇතුළුව සරල වශයෙන් උදාහරණ සහිතව පහදා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ ටික ඉතින් අපි දාමත් වාගේ අහන්න ලැබෙන දේශනා කිරීමේ හරියක්. ආර්ය මාර්ගයේ පූර්ණිය කර ගැනීමට අවශ්‍ය කරන මූලික කටයුතු තමයි එකින් එක අනුපිළිවෙලින් මේ ස්ථානෙත් මේ අද්දාවසෙලනක් පවත්වන්නේ. සමත හිතක් වැඩෙන්න ඕනේ. සමතේ කියලා කියන්නේ ධානය නෙමෙයි, නීවරණ සමත වෙන්න ඕනේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච්ච විචිකිච්ඡා කියලා තියෙන මෙන්න මේ නීවරණ ධර්මයන් සමනේට පත් වෙන ස්වභාවයට අවශ්‍ය කරන බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඇසුරු කරලා චිත්ත ප්‍රහාදී උදා කරගන්න ඕනේ. මේ තමයි ඉස්සෙල්ලාම දහම් අවබෝධයට මූලික වෙන මූලික මානසික තත්වයේ වික්ෂිප්ත මානසිකින් කොච්චර වනහුවත් අවබෝධය ලැබෙන්නේ නැහැ. සාගයෙන් සත්වෙච්ච මානසිකින්, ද්වේෂයෙන් දැවෙන මානසිකින් බනහහිතියට බෑ. ශනේකින් පොඩි මොහතකින් හරි එතනින් වෙන් වෙච්ච මොහතක හිත පිහිටන්න ඕනේ. එතකොටයි ධර්ම අවබෝධය ලැබෙන්නේ. හේතු වාසනා කොච්චර තිබුණත් ශනේකින් මොහතකින් හරි තමන්ට ඒ තිබෙන රාග දේශ ආදී ඇලෙන ගැටෙන මානසිකත්වයේ මොහතකට හරි යටපත් වෙලා යන්න ඕනේ. අන්න එහෙම අවස්ථාවෙදි තමයි කියන බණ වැටහෙන්නේ. දැන් නම් පංච නීවරණ වලින් එකක් හරි හිතේ මතුවලා තියෙන වෙලාවක කොච්චර බණ ඇහුවත් වැටහෙන්නේ නැහැ. අන්න ඒ ටික දුරු කරගන්න ක්‍රම හතාවක් තමයි මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ. නමති 99ක් වල්ලා අම්මා වරන්ට පල්ලපු අඟුලිමාලට නමුත් අන්තිවල බුදු පියාණන් වහන්සේ මාළේ හිටු ඇඟිල්ල කපා ගන්න මරලා ගියාට ඔයා දහින් තමයි පැන්නේ පස්සේ. හැබැයි අන්තිම මොහොතකත් ඊට අවශ්‍ය කරන කාරණා බුදුරජාණන් වහන්සේ දුන්නා හිතන්න පුළුවන් හිතල බුද්ධලේගේ ස්වභාවයේ දිසා. යම්කිසි ගැටලු සහගත ප්‍රශ්නයක් ඇති වෙලා විමර්ශනය කරන්න අවස්ථාවක් දුන්නා. මොකද යමක් කියුවාම ටිකක් විමර්ශනය කරන සිරිතක් තියෙනවා ඒ සන්තේ හතරේ ස්වභාවයේ. ඉතින් යන ගමන් කියනවා මම නැවතිලා ඔබක් නවතින්න. මොකද්ද මේ අවුතු ඇටලුව? මම නැවතිලා තමයි ඉන්නේ උන්වහන්සේ යනවා. වර්ණකම කියලා මම නැවතිලා ඔබක් නවතින්න කියන එකම ගැටලුවක් නේ. මම මුදුම කතාව නෙමෙයි කියන්නේ අහලා බලන්න ඕනේ කියලා. අර මොහතකින් ඉගිලි කබලට පස්සෙන් පන්නන අදහස සම්පූර්ණ නතර වෙලා ප්‍රශ්න නිරාකරණය කරගන්න හිත හිටියා. මොකද්ද මේ කියන්නේ කියලා මේක අහගන්න වෙන කෙනෙක් නැහැ. මොනවායි හරවාදයක් මේක ඇතුලේ තියෙන්න ඕනේ. නැවතිලා ඉන්න මට කියනවා නවතින්න කියලා. ගම කරන උන්වහන්සේ නැවතිලාලු. මේ පිටින් පේන හරියට වැඩි අභ්‍යන්තරයේ මොනවා හරි ගැඹුරු වැදගත් දෙයක් තියෙන්න ඕනේ කියලා. අර සතර පුරුද්ද ඉගෙනීම සඳහා තිබිච්ච, දැර ගැනීම සඳහා තිබිච්ච විශාල බලාපොරොත්තුව උඩ තමට නොතේරෙන ගැටලුවක් ආවොත්, විඳගන්න අවස්ථාවක් ආවොත් ජීවිතයේ බලදුවර තබලා ඉන්න පුළුවන් කියන මානසිකත්වයක් තිබිච්ච නිසාම අර ඇලෙන ගැටෙන ගතිය පැත්තක දාලා මේකේ ප්‍රශ්නේ විසඳගන්න ඕනකමක් ඇති වුණා. ඔන්න ඔය මොහොත තුලදී සාමච්ඡන්දියක් නැහැ, ව්‍යාපාදයක් නැහැ, තීන මිද්දක් නැහැ, උද්දච්ච කුකුච්චක් නැහැ, විදිකිච්ඡක් නැති කියන තත්ත්වයකට පත් වුණා. ඔන්න ඔතන හරි වැදගත් දෙයක් තියෙනවා. නීවරණ පහෙන් එකක් හරි තියනවා නම් ධර්මාභෝධය ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ සැකය කිව්වොත් එහෙම මේ ප්‍රශ්නේ මම දන්නේ නැහැ කියන එක සැකයක් වුණා නම් එහෙම මම නැවතිලා ඉන්න මේ යල නැවතිලා ඉන්න මට කියනවා නවතින්න කියලා. ඉතින් මේක මොකද කියලා මම දන්නේ නැහැ කියන එකේ නොදන්නකම නම් සැකේ කියන්නේ එහෙම. නීවරණයක් තියාගෙන අවබෝධ ලබන්න බෑ. එහෙනම් මොකද සිද්ධ වෙන්නේ? ධර්මාවබෝධය ලබා ගැනීම සඳහා මානසිකත්වයේ මෙහෙයුණා නම් අන්නේ අවස්ථාවේ ස්වභාවයටයි තියෙන්නේ විදිකිච්ඡා නැති ස්වභාවය. අපි තියෙන්නේ ඔය කිච්ඡ කියන්නේ කෘත්‍ය කියන එක. විපෘති වැඩ පිළිවිල තමයි මේ ලෝක සත්‍යය පුතඥයව ගමන් කරන්නේ. විපෘති වැඩ පිළිවිල මොකද්ද?
ප්‍රකෘතියයි විකෘතියයි ඉස්සෙල්ලා තෝරා ගැනීම නෑ විතිකිච්ඡා තෝරා ගන්න ඉස්සෙල්ලා විතිකිච්ඡා කියන්නේ සැකේ සැකේ කියවට මේකේ අර්ථය තේරෙන්නේ නෑ ප්‍රකෘතියයි විකෘතියයි බලනකොට පූර්ණ ප්‍රකෘතිය නිවන සාගතකයෝ නිබ්බාන ද්වේෂකයෝ නිබ්බාන මෝහකයෝ නිබ්බාන ඒ තමයි ප්‍රකෘතිය සාගේ විකෘතිය ද්වේෂේ විකෘතිය මෝහේ විකෘතිය එනම් මේ ලෝක සත්‍යය කටයුතු කරන්නේ විකෘතියෙන් නේද විකෘති කටයුතු තමයි විතිකිච්ඡා කියන්නේ සාගේ පිළිවඳව දේශේ පිළිවඳව මෝහේ පිළිවඳව මුල් කරගෙන පරමාර්ථ වෙන කටයුතු කරන තාක් කල් නිවන් දකින්න බෑ යම් මොහතක ඕකෙන් අහස් වෙච්ච වෙලාවක තමයි නිවන් හිත පිටව ගන්න පුළුවන් අන්නේක තමයි ප්‍රශ්නේ ගාථාන්නේ ඉස්සර ගන්න හිතන වෙලාවේදී රාග දේශ මොහයන්ගේ වෙන්වීමට හිත දීව මොහොතක් ආවා. අන්නේ අවස්ථාව බුදුරන් වහන්සේගෙන් බලපදයක් අහන්න හිතක් ආපු වෙලාව. නොදන්න යමක් තෝරා ගන්න සුදුස්සකින් ප්‍රශ්නේ අහපු වෙලාව. සෙනෙහකින් ඒ හිත ওই නීවරණයන්ගේ දුරු වෙච්ච වෙලාවේදී කියාපු බණ තේරුණා. ඔබ මේ ලෝකේ ගමන් කරනවා. ලෝකේ නැවතුනාලා හරියන්නේ නැහැ ලෝකේ වැඩ කරගෙන යනවා කියලා ඉතින් මේ අතපය නවත්ත ගන්න එක නෙමෙයි මේ කියන්නේ. කාගෙන් හත් වෙලා දේශයෙන් දැවිලා මෝහයෙන් මුලා වෙලා කටයුතු කරන පුද්ගලයාගේ ගමන මේ සතරට උඹ සතර ගමනේ යන්නේ. ඔන්නේ ගමන නවත්තපන් කියලායි මම කිව්වේ. මේ කය ගමන් කෙරුවාට මම රාගස්සයයි දේශස්සයයි මෝහස්සයයි සතර ගමන මගේ නැහැ. ඒ ගමන ඉවර කරගන්න නිසා මම නැවතිලා කිව්වේ. උඹලා නවතින්න ගියොත් නෝකටයි දැවිලි ඔක්කොම ඉවරයි දාන්න. ඔය පොඩ්ඩ තියෙනකොටම අසීමිත පක්තිය කරුණා මෛත්‍රිය නැගිලා ඇවිදිල්ල. බුදුරණන් වහන්සේ කියලා අනන්ත ගෞරවයේ මතු වෙලා. ඔය පොඩ්ඩ ඇති වුණා ලැබුරු වෙන ධර්මයේ. අන්න නීවරණයන් තොර වෙච්ච වෙලාවක ධහමට ලැබුරු වෙච්ච ආකාරය. ආයි ලේසියෙන් ගලවන්න බෑ ඊට පස්සේ. ඒ ඇතියේ භක්තිය, ඒ ඇතියේ ගෞරවයේ දේශයෙන් ඉවත් කරන්න බෑ. හොඳ හරවත් දහමක් මේ පුංචි පොඩ්ඩට මම කියා දුන්නා කියලා. ඒ ධර්මයේ දුන්න සත්‍යයේ පෙන්වා දුන්න මාත්‍රයෙන් ලැබුණ චිත්ත ප්‍රහාදේ ආයි නැති කරන්න බෑ. ඒ තරම් වැදගත් දෙයක්. හැබැයි අන්නේ මොහොත ලබා ගන්න ඉතින් ඕ වගේ අවස්ථාවල් ලැබෙන්න ඕන. ඉතින් ඔය අවස්ථාව තමයි මේ සිල් සමාදන් වෙන්නේ නැහැ නේද මේ පෙරව සමාදන් වෙන්නේ ඉතින්ලා. මූලික වශයෙන් ලෝතර බුදු පියාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නේ ජීවමාන වැඩි ඉන්නවා සමානව. මනෝමය වශයෙන් අදහස් ඇති කරවලා අර ගෞරව උපහාර පූජා කරලා ಗುಣ සිහි කරවලා හිටී. ඒතර මොකද ඉන්නේ මේ ගුණයට පිහිටපුවාම අර සැඩ ගති නැති වෙලා යනවා. රාග දේශ ගති, මෝහයට පත් වෙන ගති නැති වෙලා බුද්ධ ගෞරවයේ පිහිටනකොටම ධර්මයේත් ලැබෙනවා කියලා බල තේරෙන්න හේතු වාසනා ලැබෙනවා. අන්න ඒකට කියනවා සමතේටපත් වුණා. අන්නේ සමතේටපත් වෙච්ච වෙලාවක යථාර්ථයේ වෙන්නා දෙන වණ ඇහෙනකොට තේරෙනවා සමත විදර්ශනා යුගරද්දෝ ලැබෙනවා කියන උතෙන්ටයි. ඒ ධ්‍යාන නෙමෙයි ඔය කියන්නේ. ධ්‍යාන කියන එක ඉහාත්ව සුඛ විහෙතේ ලබා ගන්න පුළුවන් අබුද්ධෝත්පාද කාලවලත් ලැබෙනවා. ඒක වෙන මාංශයක්. සමත කියන එක තේරුම් ගන්න ඉන්නේ සමතේට පත්තර ගන්න උනේ ඉස්සෙල්ලාම මනස. මේ තමයි හරි ලබා ගන්න ඉස්සෙල්ලා බුදුදහමේ හරි මොකද්ද කියලා හොයන්න ඉස්සෙල්ලා දකින්න ඕන ක්‍රමය. හරි මොකද්ද? ඉතින් හරිය මොකද කියලා හොයන්නේ ලෝකේ හරියක් තියෙනවද කියලා ඇත්ත දකින්න ඕනේ. යමක් අනිච්ච නම් යමක් දුක්ඛ නම් ඒක අනාත්ම නම් ඒක කොයින්ද හරිය? ලෝකේ දැයි යම් තරමක් දේයක් නම් ඒ සියල්ල අනිච්ච නම් දුක්ඛ නම් අනාත්ම නම් බුදුහාමේ හරිය හොයන්න ගිය කියලාට ලෝකේ හරියක් නැහැ කියලා දැකලාට හරිය දකින්න වෙනවා. එහෙනම් කොහෙද හරිය තියෙන්නේ? ලෝකේ ඇතුළේ නම් නැහැ. එනා මොකද හරි ලෝකේ අත්හැරුණේ යම් තැනක් ඇද්ද? එතන රාගක්ෂයයි දේශක්ෂයයි මෝහක්ෂයයි. රාගක්ෂේනා දේශක්ෂේනා මෝහක්ෂේනා එක්තරා මට්ටමකට දුක ගොඩනගෙන හේතුව කෙලවර වෙනවා. ඒ නිසා හටගත්ත පංචස්කන්ධ දුක්ඛයක් ඇද්ද? ඒක කෙලවර වෙන මඟ පෑදෙනවා. එනා පංචස්කන්ධය හරේ නෙමෙයි. රූප හරියේ නෙමෙයි වේදනා සංඥා සංකාර විඥාන එකක්වත් හරියේ නෙමෙයි. හරියේ කොයිද ලෝකේ? කවදා හරි ඔබ දකින්න ඕනේ.
ඉතින් බුදුදහමේ හරය ඉල්ලනකොට මොනවද වෙන්නන්නේ? බුදුදහමේ හරය නිවන කියන්න වෙන වෙන එකක් කියන්නේ. ඉතින් හරය හොයාගින් තමයි යන්න ඕනේ. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කරන උපමාව හරේ දිනාද මේ ලෝකේ බලන්න. ඔය හිතෙන් හිතවිලි හිතමින් කියමින් කරමින් කරන කටයුතු තියෙනවා. අපි වටිනා දේවල් කියලා හිතාගෙන. ඔය ඇතුලේ හරයක් තියෙනවා කියලා බලන්න උපමාවක් දුනා කෙහෙල් කඳක්. හරයක් හොයන මිනිසයා හොඳ ඇදලා ඇති කඳක් හම්බුණා කියලා හිතාගෙන කෙහෙල් කඳක් අපාගෙන ඇවිදilla. හරේ ගන්න ඕන කියලා පතුරු ගලවගෙන කියලා අන්තිම වෙනකන් ගලවපුවාම මොකද වෙන්නේ? අන්තිම පතුරුට ගැලේවත් ඉතුරු වෙච්ච හරයක් දකින්න ඇතුලේ නැහැ. මෙන්න මේ උපමාවල සිහි කරලා බලපල්ලා උඹලා කරන කියන හිතන ඒවාට කියලා කියන්නේ. නැව හිතන කියන කරන ඒවා තුළ හරයක් නැති බව දකින්න. හරයක් නැති බව දකින්නත් හිතන්න ඕන කියන්න ඕන කරන්න ඕන යම. ඒ තමයි අනිත්‍ය වශයෙන් බලන්න නම් ඒකලා හිතන්න ඕන. ඊට අනුකූලව කියන කරන කටයුතු හැලගස්සලා නැඹුරු කරන්න ඕනේ. දුක අනත්ත වශයෙන් දැකීමට යම්කිසි වැඩපිළිවෙලක් ඇද්ද? ඒ ටිකෙන් නැඹුරු කරන්න ඕනේ. හැබැයි ඒ ටිකේ හරයක් තියෙනවා කියලා හිතාගන්න තාක්කල් තවත් හරය හම්බ වුණේ නැහැ. බලපොතේ හරය තියෙනවා කිව්වොත් එහෙම වැරේ වැරදුනා. බලපොත තියෙන නිවන් දකින්න ආදාළ කරගන්න නිසා. ඒවට බලන්න නිසා. කියන ධර්මදේශනාව තියෙන නිවන් දකින්න ආධාරයක් කරගන්න නිසා. වෙන හරයක් එහෙම කියන වචන වල නැහැ. වැඩහෙන නුවණක් තියෙනවා මට වැටුණා. දැන් හරය හම්බුණා කිව්වොත් එහෙම නුවණ නම් හරය නෙමෙයි. මෙසේ වැටහෙන යම් නුවණක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියලා බලන්න කිව්වා. එහෙනම් ලෝකේ මොනවාද හරයක් හොයන්නේ? එහෙනම් බුදුදහමේ හරය හොයන්න කිව්වොත් ලෝකයෙන් පෙන්වන්න එකක්වත් නැහැ. බුදුදහමේ හරය බුදුරජාණන් වහන්සේද? ධාතුන් වහන්සේලාද? කෙස්ලෝ නියද සම්මාදි වශයෙන් තිබුණේ දේහයේද? නැන්නා උන්වහන්සේ කියපු වචනද? මේ එකක්වත් හරේ නම් නෙමෙයි. ඔය තුලින් හරය හොයාගෙන ගියාම දකින්නවා අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනාත්ම දෙයක්ම ලෝකයේ ඇතුළේ විද්‍යාමාන වෙනවා මිස හරයක් විද්‍යාමාන වෙන්නේ නැහැ කියලා. ඔන්න ඔය අවබෝධය ලැබෙන්න ඕනේ. ඔය අවබෝධය ලැබෙනකොට යම් කිසි ප්‍රඥාවකට ওই ටික වැටහෙනවනේ. ඒ යම් නුවණක් ඇද්ද ඒකත් හරේ නෙමෙයි. ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ගොඩේ ලෝකේක. ප්‍රඥා කියන්නේ චෛතසිකය. හිතත් සමග යෙදෙන එක. හිතත් නිකන් හටගන්නේ නැහැ. චෛතසිකත් එක්කලා හටගන්නේ. වේදනා සංඥා සංකාර විඥාන වලට අයිති. එහෙනම් කොහේ දේවය හරියට හරය. එහෙනම් ඒකවත් නේ අල්ලන්න එකක් ඇත්තේ නැහැ. බලාගෙන බලාගෙන ගියා කොතනකවත් ලෝකයේ ඇතුළේ නම් හරයක් නැහැ කියලා දැකදා. හරේ තේරුම් ගත්තා නමුත් ලෝකේ එකක් නෙමෙයි හරේ කියන්නේ. එහෙනම් නිවන කියන්නේ ලෝකේ එකක් නෙමෙයි කියලා දකින්න අන්තිමට බලාගෙන අවසානයෙන්කයි යන්න ඕන ඔක තේරෙන්න. එතකම හරේට ළඟා වෙන පැත්තක් තියෙනවා නම් ඈත් වෙන පැත්තට වඩා ළඟා වෙන පැත්ත හොඳයි. දස අකුසල් වලින් වෙන් වෙන එක හරේට ළඟා වෙන පැත්ත. ඒදා හොඳයි. මගේ හිත හරි සාන්ත වුණා ප්‍රණීත වුණා කියලා කියනවනේ. තව ටිකක් ළඟා වෙන පැත්ත හින්දා ඒක හොඳයි. ඒක එහෙම හරිය නෙමෙයි. මට ප්‍රථම අධ්‍යානිය ලැබුණා, ද්විතීයි අධ්‍යානිය ලැබුණා කියනවා. ඒ පැත්ත නැඹුරු වෙන එකක් හින්දා හොඳයි විසක් ඒක එහෙම හරිය නෙමෙයි. එහෙනම් ওই විදිහට බලනවා. බලාගෙන යනකොට සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙලා ගියා. අවබෝධයක් නිසා කියනවා. හැබැයි ඉතුරු ටික හරියේ නෙමෙයි. මොනවද ඉතුරු ටික? සෝවාන් වෙලා ඉන්නනම් කාම රාග, ව්‍යාපාද, රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිද්‍යාව තව නැගිරවල නම් ඒක හරියේ නෙමෙයි. අත්හැරලා ගියාට පස්සේ යම් චන්ද රාගයකින් අත්හැරී ගියා නම් අත්හැරිච්ච එක ලෝකයෙන් පෙන්වන්න එකක් නැහැ. අත්හැරිච්ච හරිය මොකද්ද? හරිය නැති ටික. අත් ඇරිලා ගියාට පස්සේ හරියට වෙන්නන්න එකක් නැහැ. ඒ තමයි නිවන. ඊට පස්සේ කාමරාගයයි ව්‍යාපාදයයි දෙකක් කෙලවර වෙලා ගියා නම් අනාගාමී ඵලෙින් ඔව් හරියටපත් උනා කියලා නම් ඉදිරියටපත් වෙලා නැහැ. මොනවද?
රූපරාගා රූපරාගා වාන උද්ගතයි විද්‍යා හරේ නෙවෙයි. ඒ දිගේ තමයි අනාගාමී බුද්ධිලා තව ඉදිරියට ගෙලවර ගන්න ඉන්නේ. ඒ ටිකත් ඉවර කළා. හරය හම්බ වුණා. සාතන් වහන්සේ මොනවද තියෙන විපාකස්කන්ධේ? ඉතුරු ටික. ඒකත් හරේ නෙවෙයි. ඒකත් දුක්ගොලේ හරිය. එහෙනම් කොහෙද හරය හැන්නේ උන්වහන්සේ අන්තිවල ගිහිල්ලා ගිහිල්ලා ආද වගේ අවසාන දවසේ විඥාන් පාණ්ඩලයි මේ හදන්නේ අවසාන අනුපද ශේෂයටපත් වෙන්නේ. අන්තිම හුස්ම ගිහිලා අන්තිම මොහොත ඉවරයි. සත්‍යයේ අවසාන හිත නැන හත් සත්‍ය ඉවර කරලා අධිහත්න මහත්යේගේ අවසාන චිත්තක්ෂණේ විදිලා ගියා කෙලවර වුණා. දැන් මොනවද හරියට ඉතුරුනේ? ලෝකෙත් දිවිච හරිය ලෝකෙ දිල්ලේ. අර ගතේ දිවිච හරිය. ඒ කවද හරිය දිල්ලා කෙලවර වල හයයි. පහළ වෙච්ච චිත්ත වේගය ඇති වුණා චිත්ත වේගී ආයි පහළ වෙන්න හේතු නැති නිසා ලවටි ඉවරයි. ආයි රූපත් නැහැ වේදනාත් නැහැ සංඥාත් නැහැ සංකාරත් නැහැ විඤ්ඤාණත් නැහැ. එහෙනම් මොනවද හරිය? හරි මොනවද පෙන්වන්නද ලෝකෙ? අන්නේ අත්තරි නොලි මිදි කවදා හරි සාමයේ කෙලවුණා නම් දුක తిමනේ යම් තැනකද ලෝකේ දුකෙන් නිදහස් වීම නම් ලෝකෙන් නිදහස් වීමයි. දුකෙන් නිදහස් වීම හරි. දුකෙන් නිදහස් වීම කිව්වේ කොයි එකල්ලන්ද? දුක කිව්වේ ලෝකේ නා. ලෝකේයි රූප වේදනා සංඥා සංකාර විඥානගේ ස්කන්ධ පහන. ස්කන්ධ පහේ උපාදානිය අත්හැරලා අත්හැරලා කියලා ස්කන්ධ පහක් අත්හැරිච්ච දවසක හරය වෙන්නඳ ලෝකෙන් එකක් නැහැ. මෙන්න බුදුහාමි හරය. ඉතින් ඔතෙන්ට යන වාද්‍යයක් තියෙනකම් හරය කරා යන කිට්ටු කරන වාද්‍යය හොඳයි. හැබැයි තේරුම් ගන්න ඕනේ මම හොඳ එකේ දැන් ඉන්නේ කිව්වොත් එහෙම තමයි වෙලේ වැරදිලි. හොඳ එකේ ඉන්න කෙනෙක් නැහැ කොහෙවත්. කොහෙ ඉන්නද? ඔන්න ඔය ටික තෝරා ගන්න ඕනේ හරියට. නැත්නම් අපි මාන්නයකටපත් වෙනවා. මං ඉන්නේ හොඳ එකේ අනික ඉන්නේ බාලේකේ. වැඩේ වැරදුනා. මට දිවස් පේනවා අනික අර නැහැ. මට සමාධි තියෙනවා අනික අර නැහැ. මං ඉන්නේ හරිය එකේ අනික අර බාලේකේ. මාන්නේ වැහිලා යන අතරින් එහාට යන්න බෑ. ඔය මුලාව අත්හැර ගන්න ඕනේ මේ ලෝකෙ කොහෙද තියෙන එකේ හරිය. ඔය තාත්තේ දැනගත්තාම මාණිය ඉවර වෙනවා. මාණියන් අල්ලන්නේ එක වන්නේ නැහැ. මම කියන්නේ මොකක්ද කියන්නේ? මොන එකක් හරින් හොයන්නේ මං මොකේදවත් උනා කියන්නේ මේ පැවැත්ම තුල. මෙන්න මේ අදහස පූර්ණ වෙලා එනකොට ධර්මාභෝධිය ලැබෙනවා. ධර්මාභෝධියට මාණයක් නැහැ. අනික් අයට තමන් යම් තැනකට පත් වුණා නම් ඉක්මන් කරලා හරේ කරා යන්න වාර්ගයේ කිට්ටුලා නම් අනික් අයත් මග පෙන්වා දෙන්න ඕන කියලා අදහසක් දායකම්පාව මත වෙනවා මිස මම ඉන්නේ මෙතනයි අනික් අය වල්ලිහැ කියන අදහසක් ආවදාවත් එන්නේ ආරේ වෙනකොට. ඔය ධර්මාභෝධිය ලැබෙනකොට ඔය ක්‍රමයට හදාගෙන එකින් එක තේරුම් අරන් ඉන්න ඕන. ඉතින් මොකද්ද මේකෙන් පෙන්නන්නේ? නිවන් දැකීමට අවශ්‍ය කරන මූලික දහම පහතලියේ තමයි අර බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ වැනි නිවන් මගට අවතීන්නේ කියලා සමතේට පත් කරන මාධ්‍යයක් ඇතුළු කරගෙන චිත්ත ප්‍රසාදය ඇතුළු වෙනකොට නීවරණ දුරු වෙලා ගිහිල්ලා කියන බණ තේරෙන මානසිකත්වෙට පහතලියේ හැදිලා එනවා, සමතේ සකස් වෙලා එනවා. අන්නේ සමතේට දහම් බහැඳ විදර්ශනාව නැගිලා ඔය නුවරට වැටහිලා අනේ මොනව අල්ලන්නද හොඳයි කියලා. ඔන්නෝක අන්තිම වෙනකම් පූර්ණලා වෙලා ඉතින් මේ ලෝකයේ තුල මමයේ කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා අල්ලන්න අසු මාත්‍රයක්වත් අල්පෙනී තුලක් තරම් ඒසික හොටි එකක්වත් ලෝකයේ තුලක් නෑ කියලා දකින්න දවසක් එනවා. ඒ දකින්න දවසේ පටන් ගෙන ඉතින් නිකන් ක්‍රියාත්මක කියලා සිද්ධේලා පූර්ණ වෙලා එනවා. ලෝකයේ තුල හරයයි කියලා අල්ලන්න දෙයක් නෑ කියන ඇත්ත වැටහිච්ච දවසට දහමට අනුව එදාට කියනවා සෝතාපන්න. දුටු දහමට අනුකූලව අත්හැරිය නොහැලී මිදී යම් තාක්කල් පූර්ණ වෙවි යනවාද? ඒ තාක්කල් සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගයට පූර්ණ වෙලා ඇවිදිලා. ලෝකේ දැටි ස්කන්ධ පහෙන් සම්පූර්ණ කෙලිවර වෙච්ච දවසට අනුපස්සේ නිර්වාණයට ගිය දවසට. හරය පූර්ණ වුණා. හැබැයි හරය පූර්ණලා විදින කෙනෙක් එදාට නැහැ. හරය කියන්නේ දුකෙන් නිදහස් වීම. දුක තියෙන්නේ ලෝකේ නම් ලෝකේ කෙලවර කරලා දුකෙන් නිදහස්. ආයි දුක් විඳින්නෙක් විද්‍යාමාන නැහැ. මෙන්න මේකයි යථාර්ථය. ඒ මේක තමයි මේ කෙරෙන දහම් සාකච්ඡා කම කරෙන්නේ. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත් වශයෙන් මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඔය සමත වුණ හිතකින් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කිරි ප්‍රහාදීපත් වෙලා තියෙන ඒ හිතකින් යුත් වෙලා ඉතින් ඔය විදිහට අද ඉන්නවා නම් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති
සාගානුසති සීලානුසති අසුභානුසති ඔය ආදී වශයෙන් මේ දස අනුසතියෙම ඉන්නකලා තින්නේ නීවරණයන්ගෙන් තොරව. එහෙම දෙනක ඉඳලා ඒ මානසිකත්වයේ ඉඳලා හිටන් අනේ මේ ලෝකේ තියෙන යමක් ඇත්නම් අනිත්‍යයි දුක්ඛ අනාත්තයි කියලා මේ සිලක්ෂණයෙන් පිටස්සල මොනවද ලෝකේ තියෙන්නේ විමර්ශනය කරන්න පුරුදු වෙන්නේ. ඒ ගැන සාකච්ඡා කරන්න. ඒ ගැන බල අහන්න. එතකොට තේරෙයි අසාර ලෝකයක් නිසා සාරත්‍ය කියලා ලෝකයක් නැහැ. සාරත්‍යයන් නම් ලෝකෙන් තොරන් ඉඳක් ලෝකයක් විදිහට සාරත්‍යයක්. ලෝකේ සාරය කියලා හිතන තාක්කල් අපි හැවටිලා ඉන්නේ කියලා වැටහෙන දවසක් එයි. එදාට සාරත්‍ය හොයාගෙන ලෝකෙ පස්ස යන මානසිකත්වයේ දුරුවේ. විශාල ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයක් එක විදිලයි. ඒ ක්‍රමයට පූර්ණ වෙලා එයි. ඔබ තේරුම් ගන්නවා.